අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත COP 27 ඊජිප්තුවේදී ආරම්භේ කොසල් රජතුමා දුටු 8වෙනි සහ 11වෙනි සිහින දෙක අද ටෙලිවැකියෙන් පහවසර සිසුන්ට පොලිසිය පහර දුන්නද පොලිස් ජීප් රථය නඩු භාණ්ඩයක් ලෙස ළමා ආරක්ෂණ අධිකාරිය යටතට එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව හෙවත් COP 27 ඊයේ ආරම්භ වුණා. ඊජිප්තුවේ කයිරෝ අගනුවරදී. දේශගුණික විපර්යාසවල අමානුෂීය බලපෑම තුරන් කිරීමට මනුෂ්‍යත්වයේ නාමයෙන් එක්වන ලෙසයි සමුළුවේ සභාපතිවරයා ලෝක නායකීන්ට ආරාධනා කළේ. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව ආරම්භ වුණා. ඒ ඊජිප්තුවේ කයිරෝ අගනුවරදී. අදාළ සමුළුවේ සමාරම්භක උත්සවයට එක්වෙමින් එහි සභාපති සම්ටි ශුක්‍රිස් සමුළුව අමතනු ලැබුවා. එහිදී ඔහු දේශගුණික විපර්යාසයේ අමානුෂික බලපෑම තුරන් කිරීම සඳහා මනුෂ්‍යත්වයේ නාමයෙන් එක්ව වැඩ කරන ලෙසයි ගෝලීය නායකින්ට ආරාධනා කළේ. දේශගුණික විපර්යාස කියන්නේ අපි හැමෝටම මුහුණ දෙන්න වන ස්වභාවික සංසිද්ධියක්. මේ නිසාම මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා දේශගුණික විපර්යාසයේ අමානුෂික බලපෑම තුරන් කරන්න මනුෂ්‍යත්වයේ නාමයෙන් එක්වන්න කියලා. Let's implement together for the sake of humanity and our planet. Thank you very much, and I look forward to working with you and for the success of this conference. Thank you. ජනාධිපති රනිල් වික්‍රමසිංහද හෙට දින මෙම සමුළුව ඇමතීමට නියමිතයි. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය රිෂි සුනත් හමු වුණා. මේ අතර ජනාධිපතිවරයා අද කොරියානු ජනරජයේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී නායුන්ග් වොන් හමු වී සාකච්ඡා සිදු කළ බවද ජනාධිපති මාධ්‍යංශයේ වැඩිදුරටත් සඳහන් කළා. තමා කිසිදු දිනක කොමිස් හෝ පගා මුදල් ලබාගෙන නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂයේ වෙනත් කණ්ඩායම් සෝබන වැඩ කළත් තමා ප්‍රායෝගිකව වැඩ පෙන්වන බවයි ඔහු පවසන්නේ. උණුත් එකයි මුණුත් එකයි කියන්නේ උණුත් එකයි අපි වෙනස් සමගි ජන බලවේගේ වෙනස්. දැන් මගෙන් අහනවා කොහෙන්ද සජිත් ප්‍රේමදාසට මෙච්චර වැඩ කරන්න සල්ලි? මොන පිස්සු කතාවක්, මොන කුහක කතාවක්. මං දැක්ක අර පොහොට්ටුවේ අතකොළුවෙක් පෞගිය දවසක මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා අහනවා සජිත්ට කොහෙන්ද සල්ලි? මම ඒගොල්ලන්ට කියන්න කැමති කරුණු දෙකක්. මේ බස් රථ ලබා දෙන්නට අපි කිසිම කෙනෙක් අතට මුදල් ඉල්ලන්නේ. කෙලින්ම දහනපතිය ලබා දෙනවා නිෂ්පාදනය කරන ආයතනයට. ආයතනයේ තියෙන බස් රථය අපි ගෙනල්ලා පරිත්‍යාග කරනවා. කොහෙන්ද සල්ලි? දහනපතිය විශ්වාස කරනවා සජිත් ප්‍රේමදාස 10%, 120, 130 ගණන පගාකාරයෙක් නොවන බං. මං පගා ගන්න නැති නිසා, මං කොමිස් ගන්න නැති නිසා, මම රටේ සල්ලි හොරා ගන්න නැති නිසා මිනිස්සු විශ්වාස කරනවා. විපක්ෂ නායකවරයා හැටියට ඉන්නකොට ඇවිල්ලා කියනවා අපිට බස් රථයක් දෙන්න කියලා. මේ රටේ බිහිවුණු ඔය හැම නායකෙක්ම රටට කරපු ඒ සංවර්ධන ක්‍රියාදාමයට වැඩි කාර්යභාරයක් කිරීමයි අපේ සිහිනය. නූතන විනාශයන් බොහොමයකට හේතුව ආගමික ජීවිතයක් නැතිකම බව කොළඹ අගරදුගුරු කාදිනල් මැලකම් රංජිත් හිමිපාණන් පවසනවා. ඒ මීගම්මු ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් මීගමුව ශාන්ත මරියා විදුහලේ 150 වන ජුබිලි සංවත්සරය නිමිත්තෙන් දිව්‍ය පූජා යාගයක් පසුගියදා පැවැත්වුණා. ඒ මීගමුව ශාන්ත මරියා දේවස්ථානයේදී කොළඹ අගරදුගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ මූලිකත්වයෙන් මෙම දිව්‍ය යාගය සිදු කෙරුණා. ජෝසප් ස්ටාලින්, ඇඩෝල්ෆ් හිට්ලර් මේ වගේ පසු කාලයක කම්බෝජියාවේ පොල් පොට් වැනි නායකයන් තුලින් මනුෂ්‍ය ඝාතන සිදු වෙලා සමාජයක් තුල දරුවෙකුව හදා ගැනීම ලොකු ප්‍රශ්නයක් වෙනවා. 1917 පටන්ගත්තු ඒ විප්ලවය තුළින් මිලියන 60ක ජනගහනයක් විනාශ වුණා. නූතන කාලයේ සිදුවෙච්ච විනාශයට හේතු වෙන්නේ මෙන්න මේ ආගමක් නැති ජීවිතය කියන එකයි. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. මේ පළාත් පාලන ආයතන 8000ක් නඩත්තු කිරීම කියන බර අඩු කරන එකත් ඉතා වැදගත් එක තීන්දුවක්. 8000ක් මොනව කරන්නද? දැන් 4000ක්ව අඩු කරන තීන්දුවක් දුන්නම සීමා නිර්ණයකට නොයා ඒක ව්‍යවස්ථානුකූලව හදන්න පුළුවන් ක්‍රමයක් නැහැ. සීමා වෙනස් කරන්න ජනාධිපතිවරයාට ඕන විදියට බෑ, අගමැතිවරයාට ඕන විදියට බෑ, විපක්ෂ නායකවරුන්ට ඕන විදියට බෑ. ඒක ව්‍යවස්ථාව පිළිගත්ත ක්‍රමයට යන්න ඕන.
වර්තමාන රජය ජනතාව ඉස්සරහට යන්න දැන් බය වෙලා තියෙනවා. දැන් බලපාලන මැතිවරණයේ ඇත්තම සීමා නීරණ හදලා මේක ඉල්ලීම තියෙන මේ සංඛ්‍යාව අඩු කරන්න කියලා. බලපාලන මැතිවරණය පෙර තිබුණු විදියට 87 කැටුම්පත 90 ඡන්දකට යනවා නම් 4000 වෙනවා නිකම්. ඉතින් පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගේන්න තියෙන්නේ. ඉතින් මේ ලෑස්ති වෙන්නේ මොකද්ද? නැවත වතාවක් බලපාලන මැතිවරණය කල් දාන්න තමයි මේ රජයේ සූදානම් වෙන්නේ. පොදු ජන පෙරමුණේ හුරු කල්ලියගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ පත්විච්ච ජනාධිපතිවරු එක්ක නිසා ඔව් එදත් අදත් මැතිවරණ වලට බයයි. බලපාලන මැතිවරණය කල් දමන්න හේතුවක් කරගෙන තියෙන්නේ සභික සංඛ්‍යාව වැඩි කියලා. බැසිල් රාජපක්ෂ මහත්තයාලගේ වමනාව වෙනුවෙන් මැතිවරණය තියලා බලපාලන සභික සංඛ්‍යාව වැඩි කරලා දැන් හිතනවා නම් මහා බණ්ඩාගාරයේ බරක් මේක දරා ගන්න බෑ කියලා. එහෙනම් විසුරුව හැලලා කොමසාරිස් පාලනයකට තියන්නේ. අපි ඉස්සෙල්ලා මෙතනින් ගොඩ ඇවිල්ලා ඉන්නවා. ඒ ගොඩ ඇවිල්ලා ඊට පස්සේ ජනතාවට පුළුවන් තීන්දුවක් ගන්න මහමැතිවරණයකදී රජය වෙනස් කරනවද කියන එක. රජය වෙනස් කරනයි කියන අය ඉස්සෙල්ලා රට ඉදිරියේ තබන්න ඕනේ තමන්ගේ යෝජනා මොනවද කියලා. තමන්ගේ කිසිම වැඩපිළිවෙලක් නැතුව තීන තත්ත්විනුත් පල්ලෙහාට වැටෙන්න මම හිතන්නේ කවුරුත් කැමති වෙයි කියලා. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. බුදු සමයට අදාළ සිදුවීම් රාශියකට ඉල්මහ පොය සම්බන්ධයි. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබීම, ප්‍රථම ධර්මදූත මෙහෙවර, ජටිල දමනය, අගසව් සැරයුත් තෙරණුව පිරිනිවන් පෑම සහ කඨින චීවරයේ පූජා කළ හැකි අවසන් දිනය. මේ තමයි ඉල්මහ පොයේ වැදගත් අවස්ථා. තෙලිවැකියට කොසල් රජතුමා දුටු සිහින දෙකකින් අද අපේ රටේ ව්‍යසනය නිර්වචනය කරගන්න පුළුවන් බව හැඟුණා. කොසල් රජතුමාගේ 8 සිහිනේ සහ 11 සිහිනේ තමයි අද අප තෝරගත්තේ. ඇත්තටම අප මේ අත්දකිමින් සිටින්නේ කොසල් රජතුමා එදා බුදුරජාණන් වහන්සේගෙන් විසඳගත් අනුදැන වදාළ සමාජ විපර්යාසයන් වලටයි. එදා කොසල් රජතුමාගේ සිහින පිළිබඳ තීරුම කියා දුන් බුදුරජාණන් වහන්සේ සෑම විටම මෙන්න මෙහෙමත් පැවසුවා. මහරජ, මේ සියල්ල ඔබේ කාලයේ සිදුවන්නේ නැහැ, අනාගත කලියුගයේ සිදුවන දේවල් කියලා. දැන් මෙන්න ඒ කලියුග කාලය. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කොට වර්ෂ 2565 ගිය තැන ඔන්න කලියුගයේ උදා වෙලා. කොසල් රජතුමා දුටු 8 සිහිනෙන් ආරම්භ කරමු නේද? කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මෙහෙම අහනවා. භාග්‍යවතුන් වහන්ස, මාලිගාවේ දිය පුරවන්න කලගෙඩි තියෙනවා. මේ කලගෙඩි අතර එක් විශාල කලගෙඩියක් තියෙනවා. එය ජලයෙන් හොඳටම පිරී තිබෙන්නේ. අනිත් කලගෙඩි හිස්. ජනතාව මේ ජලයෙන් පිරීලා තියෙන කලගෙඩියටම වතුරවක් කරනවා. එය හෝගාලා උතුරලා යනවා. ඒත් ඒ කලගෙඩියටම වතුරවක් කරනවා. අර අනිත් හිස් කලගෙඩි දෙස බලන්නේවත් නැහැ. එයයි මාදුටු සිහිනේ භාග්‍යවතුන් වහන්ස කියලා කොසල් රජතුමා පවසනවා. මා කෙරෙහි අනුකම්පාවෙන් මේ සිහිනේ විසඳා දෙන්න කියලාත් ඉල්ලා සිටිනවා. බුදුරජාණන් වහන්සේ මේ සිහිනේ විවරණය කිරීම නැත්තම් තේරුම් කිරීම ආරම්භ කරනවා. මහරජ, කලියුගේ සත්වෙන් බොහෝ පාපකාරී. කලියුගේ මිනිසුන් අතුරින් එක් කණ්ඩායමක් අත පාලන බලය වගේම නිලතල බලයත් රඳන්ට පටන් ගන්නවා. මේ නිල බලය සහ පාලන බලය ඇති අය පොදු ජනතාව බොහෝ සෙයින් පෙළන්නටත් පටන් ගන්නවා. රජ මැති ඇමතිවරුන් ධනයෙන් සහ බලයෙන් මත් වෙනවා. මහරජ, මේ බලයෙන් ධනයෙන් උමතුවන මැති ඇමතිලගේ අනුගාමිකයින්ද තමන්ගේ මැති ඇමතිලගෙම හයිය අරගෙන අධර්මයෙන්ම ක්‍රියා කරන්න පටන් ගන්නවා. එසේමයි මහරජ, රට වැසියන් ඉතා දරුණු ලෙස බදුබරින් මිරිකෙනවා. ඇති හැකි අයට තමයි මිනිස්සුත් ගරු කරන්නේ. ඒ වගේමයි මහරජ, රජ මැති ඇමතිලා සහ අනිකුත් බලවතුන්ද බදු මුදල් වලින් ඉතා හොඳින් වැජබෙනවා. ඇති තැනටම තමයි ධනිය ගොඩ ගැසෙන්නේ. මහරජ, විශේෂත්වය තමයි මහජනතාවත් මහත් ඕනෑකමින් සිය කැමැත්තෙන්ම මේ අයටම සේවය කරනවා, ගැතිකම් කරනවා.
වැඩි දෙනෙකු මේ පාලකීන්ට වඩා අනිත් කණ්ඩායම හොඳයි සිතා තමන් කැමති පක්ෂයේ පාලකින්න වර්ණනා කරනවා. ඔවුන්ව බලයට පත් කරන්නට වෙහෙසෙනවා. මහරජ, ඒ අය බලයට පත් වුණාම අර හිටපු අයටත් වඩා අන්ත විදිහට කටයුතු කරනවා. නමුත් පාක්ෂිකින් ඒ අයවම වර්ණනා කරනවා. විරුද්ධ පක්ෂයේ මොන තරම් හොඳ දේ කළත් අගය කරන්නේ නැහැ. යුක්තිය අයුක්තිය සලකන්නේ නැහැ. සාධාරණව ජීවත් වන ගුණගරුක ජනයා සෑම කල්හිම මුලා වෙනවා, රැවටෙනවා. මහරජ, බලතල ධනය ඇති අය තමන්ට අවනත නැති අයව මැර බලය සහ රාජ්‍ය බලය යොදාගෙන මර්ධනය කරනවා. බලන්න, බුදුරජාණන් වහන්සේ මේ කොසල් රජතුමාගේ සිහින විවරණය කරනකොට කිව්වා, මහරජ මේවා ඔබේ කාලයේ නෙවෙයි අනාගත කලියුගයේ සිදුවන්නේ කියලා නේද? එහෙම තමයි බුදුරජාණන් වහන්සේ වදාලේ. දැන් මේ කලියුගයේ නෙවෙයිද? මේ කලියුගයේ. එදා කොසල් රජතුමා දුටු ඒ සියලු සිහින අද අපේ රටේ සිදුවන්නේ නැද්ද? අකුරක් නෑර සිදුවෙමින් තිබෙනවා නේද? ඊළඟට 11 වන සිහිනේ කොසල් රජතුමා අහනවා, භාග්‍යවතුන් වහන්ස, කහවණු ලක්ෂයක් විතර වටින සඳුන් අරටුවක් කුණු මෝරු හැලියකට හුවමාරු කරගන්න දුටුවා කියලා. බුදුරජාන් වහන්සේ එදා දුන් පිළිතුර ඇත්තටම වළංගුවන්නේ අදට කියන එක ඉතාම පැහැදිලි. එහෙනම් අහගන්න බුදුරජාණන් වහන්සේ දීපු පිළිතුර. මා මේ ශාසනයෙහි සියල්ල දේශනා කරන්නේ නිර්වාණය පරම කොටගෙනයි. කුමක් පරම කොටගෙනද? නිර්වාණය පරම කොටගෙනයි. එහෙත් මතු අනාගතයේ පැවිදිවන පාප දුස්සීල භික්ෂුන් ලාභ ප්‍රයෝජන අපේක්ෂා කරනවා. දම් දෙසුම් සහ ආගමික වතාවත් පවා ලාභ කීර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන්ම කරනවා. ඔවුන් ශාසනයට අපහස වන අයුරින් හැසිරෙනවා. ධර්මයට විනයට ගරු කරන්නේ නෑ. ඒ පාපී භික්ෂූන් පාලකයින්ට ගැතිකම් කරනවා. දේශපාලනයටත් යොමු වෙනවා. සිල්වත් භික්ෂූන්ව කොන් කරනවා. සැබෑ ධර්මය විනය දන්නේ නැති සමහර ගිහියොත් පාප භික්ෂුන්ගේ පාපකම් අගය කරනවා. සිල්වතුන්ට ගරු කරන්නේ නැහැ. මහරජ, අගනා සඳුන් අරටුවක් සහිත කහවණු ලක්ෂයක් විතර වටින ඒ සඳුන් අරටුව මේ කුණු මෝරු වලට හෝමාරු වීම තුළ ආන් ඒ පාපී ස්වභාවයේ තමයි පෙනෙන්නට ඇත්තේ කියලා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා නේද? දැන් ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කොසල් රජතුමාගේ සිහින දෙකක් විවරණය කළ ආකාරයට, ඒ කියන්නේ අදට මේ කලියුගයට නේද හොඳටම ගැලපෙන්නේ, මේ සිහින දෙකම අද වර්තමාන කලියුගයට ගලප ගන්න කියලා පින් කැමති සියලු දෙනාට අද ටෙලිවැකිය මතක් කරනවා. ශ්‍රී ලංකාව ලාතුරු රෝගය තුරන් කළ රටක් ලෙසයි 1995 දී නම් කරන ලතේ. එහෙත් අද වන විට යළි ශ්‍රී ලංකාව තුළ ලාතුරු ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා. ලාතුරු කියන්නේ සුව කළ හැකි රෝගයක්. ඒ සඳහා නිසි ප්‍රතිකාර ගත යුතුයි. මෙම රෝගය බෝ වෙන්නේ මයික්‍රෝ බැක්ටීරියම් ලෙප්‍රේ කියන බැක්ටීරියාවෙන්. 1995 දී ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලාතුරු තුරන් කළ රටක් බවට ශ්‍රී ලංකාව නම් කළා. නමුත් යලිත් ලාදුරු රෝගයේ පැතිර යාමේ අවදානමක් මතුව තිබෙනවා. ගත වූ මාස 3ට පමණක් මෙරටින් වාර්තා වී ඇති ලාදුරු රෝගීන් සංඛ්‍යාව 550. ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙන්. එම සංඛ්‍යාව 364 දෙනෙක්. පසුගිය මාස 3ට අදාළව වාර්තා වී ඇති ලාදුරු රෝගීන්ගෙන් 114ක් පාසල් ළමුන්. කොවිඩ් වසංගතයත් එක්කම ලාදුරු රෝගීන් හඳුනා ගැනීම අඩු වුණා. කෙසේ වෙතත් යලිත් ලාදුරු රෝගීන් වැඩිවීමේ අවදානමක් මතුව ඇති බවයි ලාදුරු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර සියතට ප්‍රකාශ කළේ. මෙරටින් 2000 සහ 2015 අතර වර්ෂයන්වලදී ලාදුරු රෝගීන් 32,000ක් වාර්තා වී තිබෙනවා. 2015 2019 අතර වර්ෂයන්හිදී වාර්තා වී ඇති ලාදුරු රෝගීන් සංඛ්‍යාව 45,000ක්. 2021 වර්ෂයේදී ලාතුරු රෝගීන් 1036 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ වසරේ ගත වූ මාස 10ට පමණක් වාර්තා වී ඇති ලාතුරු රෝගීන් සංඛ්‍යාව 1016ක්. හමේ අඩු පැහැලප, සංවේදීතාවයේ අඩුවීම, පේශීන් දුර්වල වීම, අතපය හිරිවැටීම වැනි දෑ මෙම රෝගයේ රෝග ලක්ෂණයි. ලාතුරු රෝගයට ගොදුරුවන්නේත් අපේම මිනිසුන්. ඒ නිසා ඔවුන් කොන් කරන්න එපා. මිල්ලනිය බුන්ගමුව කණිටු විදුහලේ පහශ්‍රේණියේ සිසුන් 3 දෙනෙකුට මිල්ලනිය පොලිසිය පහර දුන් බවට වූ පුවතක් මේ දිනවල වාර්තා වනවා. සිද්ධියට අදාළ මිල්ලනිය පොලිසිය ජීප්‍රතිය නඩු භාණ්ඩයක් ලෙස ජාතික ළමා රක්ෂණ අධිකාරිය භාරගෙන ඇති බවයි එම අධිකාරිය සභාපතිවරයා පවසන්නේ.
පහශ්‍රේණිය සිසුන් තෙදෙනකොට මිල්ලනිය පොලිසිය විදුලි සැර බද්දා අමානුෂික අන්දමින් පහර දුන් බවට වූ පුවතක් මේ දිනවල වාර්තා වනවා. ඒ මිල්ලනිය බුංගම කණිටු ඉදහලෙන් මෙම පාසලේ විද්‍යා විෂය උගන්වන ගුරුවරියකගේ මුදල් පසුම්බිය සොරකම් කළායයි කියන සිද්ධියට අදාළව සිසුන් තෙදෙනකොට එම විදුහලේ විදුහල්පතිනිය සහ අදාළ ගුරුවරිය එක්ව අමානුෂික අන්දමින් පහර දුන් බවටයි වාර්තා වන්නේ. මෙය පසුගිය දෙවනදායි සිදුව ඇත්තේ. අනතුරුව විදුහල්පතිවරිය මෙම සොරකම පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබෙනවා. පසුව මිල්ලනිය පොලිස් නිලධාරීන් පිරිසක් පාසලට පැමිණ මෙම සිසුන් තෙදෙනාගෙන් ප්‍රශ්න කර ඇති බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට විදුහල්පතිනියගේ ඉල්ලීම මත පොලිස් කණ්ඩායමක් මෙම පාසලට පිටත් කර යවා තිබෙනවා. කෝඩල්ලන් සහිත බිමක තමන්ව දනගස්සා බැටන් පොල්ලෙන් පහර දුන් බවත් අනතුරුව විදුලි සැර වද්දා ප්‍රශ්න කළ බවත් මේ සිසුන් පවසා තිබෙනවා. එසේම මෙම පොලිස් නිලධාරීන් මෙම සිසුන්ව බියවත්වා තිබෙන බවට සිසුන් පවසා තිබෙන බවයි වාර්තා වන්නේ. මෙලෙස අමානුෂික ලෙස පහර දී විදුලි සැර වැද්දූ බවට කියන සිද්ධියට අදාළව මිල්ලනිය පොලිසිය ජීප් රථය නඩු භාණ්ඩයක් ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය භාරයට ගනිමින් පරීක්ෂණ ආරම්භ කළ බවයි එම අධිකාරිය සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ පැවසුවේ. පරීක්ෂා කරන ලද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ ප්‍රකාශ සටහන් කර ගන්නටත් ඔහුගේ වාර්තාවන් ලබා ගන්නටත් කටයුතු කරලා තිබෙනවා. ඒ වාර්තා මගින් අනාවෘත මේ වුණේ මේ දරුවන් පහර දීමට හා හිංසාවට ලක් කරලා තිබෙන තුවාල ලැබලා තිබෙන බව. ඒ නිසා මෙය අපේ රටේ නීතියට අනුව බරපතල අපරාධ වරදක්. මේ සිදුවීම සම්බන්ධයෙන් හෙට දිනේ අධිකරණයට කරුණු වාර්තා කිරීමට ජාතික රමර්ෂ අධිකාරී විශේෂ මර්ශල ලේකී නිලධාරි කටයුතු කරනවා. දරුවන් ජීප් රථය තුළදී විදුලි සැර වැදීමට සැලැස්සූ බවට සඳහන් වන නිසා ඔවුන්ගේ ප්‍රකාශ වලින් එවැනි කරුණක් අනාවරණය වන නිසා එම පොලිස් නිලධාරී පැමිණි ජීප් රථය නඩු භාණ්ඩයක් සිට ජාතික රමර්ෂ අධිකාරී භාරයට අරගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධව එම පාසලේ අනෙක් දරුවන්ගේ මව්පියන් දරන්නේ වෙනත් අදහසක්. ඔවුන් පවසන්නේ මෙම චෝදනාව සම්බන්ධයෙන් පාසලට සහ විදුහල්පතිනියට අපකීර්තියක් සිදුවන බවයි. එසේම මේ සම්බන්ධව විධිමත් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ඔවුන් විරෝධතාවයක් පැවැත්තුවා. එක ළමයෙක් වෙනුවේ ළමයි 200ක් විතර අනාගතේ අඳුර වෙන්න යනවා. ඒ හින්දා අපි කැමති ඒ වෙනුවේ විධිමත් පරීක්ෂණයක් කරන්න. යම් කිසි වැරැද්දක් තිබුණා ඒ වෙනුවේ අපි ළමා රක්ෂණ අධිකාරිය බලධාරීන්ට ආයාචනා කරනවා. ඒ වෙනුවෙන් හොඳ විධිමත් පරීක්ෂණයක් කරලා අපේ ඉස්කෝලේ ළමයින්ට සාධාරණයක් කරලා දෙන්න කියලා. අපි ඉල්ලා සිටිනවා මේ විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා මේ වෙනුවෙන්. එක අම්මා කෙනෙක්ගේ කීමසලා මේ වගේ පරීක්ෂණ කරොත් මේ ළමයි 100,000 ගාණක් නැති වෙලා යනවා. අපේ පාසලේ මේ පිළා තියෙන තත්ත්වය පිළිබඳ හරිම කඩගාටුයි. අපිට විධිමත් පරීක්ෂණයක් ඕනි. මේ ළමයිගේ පෙර වැරදි ගොඩක් තියෙනවා. දෙමව්පිය ඒ වැරදි වහගෙන හදිසිය අපිට පාසලට පැමිණි පොලිසියටත් කැලලක් ඇති කරලා විදුහලටත් කැලලක් ඇති කරලා ලොකු විනාශයක් කරන්න මේගොල්ලෝ හදන්නේ. ළමයි 200ක් ඉතර ඉගෙන ගන්න පාසලේ අනාගතේ එහෙමම අඳුරු කරලා දාලා එක ළමයෙක් වෙනුවෙන් මෙහෙම කරන එක අසාධාරණයි. ඉතින් මේ පාසලට ඇති වෙලා තියෙන මේ කැලල සම්බන්ධයෙන් අපි මේ විධිමත් පරීක්ෂණයක් කියලා තමයි මෙහෙම උද්ඝෝෂණය කරන හේතුව. මොකද මේ වගේ දෙයක් වෙලා නැහැ කියලා 99%ක් විතරගේ ඉන්න අනිත් මේ සිසු පිරිස මේ සාකච්ඡා කරලා මේ කියලා තියෙන අනිත් ළමයි එක්කම මේ සිද්ධියට සම්බන්ධ දරුවන්ගේ දෙමාපියන් විසින් මේක මේ අනවශ්‍ය විදිහට මේක බරපතල විදිහට කරන මේ පාසලට අපකීර්තියක් ඇති කරන තමයි මේ හදන්න කියන්නේ. ගුරුවරියන්ගේ පාසල් ඇඳුම සම්බන්ධයෙන් පසුගියදා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් සිදු කළ ප්‍රකාශය මේ වන විට සමාජයේ ප්‍රධාන මාතෘකාවක් වී අවසන්. එම ප්‍රකාශය හෙළා දකිමින් අන්‍ය ආගමික නායකින් සිය අදහස් පළ කළා. මේ අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන් ප්‍රකාශ කළේ ගුරුවරියන්ගේ ඇඳුම වෙනස් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බවයි. ගුරුවරුන්ට පහසු ඇඳුමකින් සේවයේ නිරත වීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පසුගියදා ප්‍රකාශයක් සිදු කළා. තියෙන ආර්ථික වාතාවරණය තුළ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛය නිකුත් කළා. මේ චක්‍රලේඛයේ පැහැදිලි සඳහන් කළ තියෙන කරුණ තමයි රාජ්‍ය සේවකයින්ට පාසු ඇඳුමකින් සේවයට එන්න කියලා. දැන් ගුරුවරිය අතර ඉල්ලීමක් තියෙනවා. මේක අධ්‍යාපන ශිෂ්‍යත් අපි අතුල් කරමුයි කියන කාරණා. දැනට තියෙන ආර්ථික වාතාවරණය තුලත් මේ සාර්ගික කෙනකට ශාල විහිදමක් යනවා. ඒක නිසා යම් විදියකට මේ කාරණාවේදී ගුරුවරට පාසු ඇඳුමකින් සේවා ස්ථානට අවිලා වැඩ කරන්න අවස්ථාව ලබා දෙන්න. මෙලෙස ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් සිදු කළ ප්‍රකාශයට මහා සංඝරත්නය මෙන්ම සිවිල් සංවිධානත සිය විරෝධය පළ කරනු ලැබුවා. එවන් පසුබිමක අන්‍ය ආගමික පූජ්‍ය පූජකතුමන්ලාද මෙම ප්‍රකාශය හෙළා දකමින් මෙලෙස අදහස් පළ කළා. ලංකාවේ ඉන්නේ ගුරුවරිය තමන්ගේ කැමැත්තක් වාගේ අඳුම් අනිඳ ඕන වාගේ ඉල්ලලා තියෙනවා. ඒක කවදාවත් Hindu ආගම වෙනින් අපි ඒක පොරොන්දු වෙන්නේ. මේට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දී ඇති ක්‍රමයට අනුව තමන්ගේ ඇඳුම්
ඇඳුම් සකසා ගන්නා ලෙස අපි සියලු ගුරුවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. අපි ගුරුරුන්ට ආමන්ත්‍රණය කරන්නේ ගුරු මෑණියන් කියලා. පූජකයන්ට නමස්කාර කරන වාගෙම වඳිනවා වාගෙම ඊට පස්සේ වැඩිපුරම වඳින්නේ මේ ගුරුවරුන්ට. ඒ ගුරුවරුන් අඳින සාරිය ඒකට ගොඩක් ගරුත්වය තිබෙනවා. මේ අතර අධ්‍යාපන අමාත්‍ය සුසිර් ප්‍රේම්ජයන්ත් ප්‍රකාශ කළේ ගුරුවරුන්ගේ ඇඳුම වෙනස් කිරීමට කිසිදු තීරණයක් නැති බවයි. ඒ අනුව මම පැහැදිලිවම සඳහන් කළා මේ වෙලාවේ අපිට එවැනි වෙනස් කිරීමක් සලකා බලන්න බැහැ කියන කාරණේ. අපේ දේශීය සංස්කෘතියත් එක්ක ගැළපෙන ගුරු අභිමානයේ රැකෙන දරුවන්ගේ සහ සමාජයේ ගරුත්වයට පාත්‍ර වෙන ඒ සාරිය කියන එක සාරිය හෝ ඔසරිය ඒ ආකාරයෙන්ම පත්වා ගැනීමෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක කිසිසේත්ම වෙනස් කරන්න අපේ නම් අදහසක් නැහැ. අර්ධ චන්ද්‍රග්‍රහණයක් අද පස්වරුවේ ශ්‍රී ලංකාවේදී දැක බලාගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා. සවස 5:48 සිට 6:19 දක්වා කාලය තුලදී චන්ද්‍රග්‍රහණය දැක බලාගත හැකි බවයි ඔහු පවසන්නේ. මෙම වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය පස්වරුවේ දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා. එය පැය 5කුත් විනාඩි 54ක කාලයක් මුළු ලෝකයටම දිස්වන බවයි වාර්තා වන්නේ. එය ශ්‍රී ලංකාවට පස්වරු 5:48 සිට පස්වරු 6:19 දක්වා වන විනාඩි 31ක කාලයක් දිස්වීමට නියමිතයි. මෙම චන්ද්‍රග්‍රහණය අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකා වාසීන්ට දැක ගැනීමට හැකියාව පවතිනවා. චන්ද්‍ර උදාව ලංකාවට සිද්ධවන්නේ 5:48 නැගෙනහිරට පොඩ්ඩක් උතුරට බලව නැගෙනහිර ඊසාන දිශාවෙන් මේ පීවැසින් බැලුවට කිසිම ගැටලුවක් නැහැ. 7:29 තමයි ග්‍රහණය අවසන් සිද්ධවන්නේ. නමුත් ඒ අවස්ථාවේදී අපිට මෙය දිස්වන්නේ 6:19 සිට 7:29 අතර කාලය තුළ පීවැසට පෙනෙන්නේ නැත්තේ පෘථිවියේ උපචායාව තුලින් තමයි ඒ වෙලාවේ චන්ද්‍රයා ගමන් කරන්නේ. ඒ නිසා එය එළිය යම් අඩුවක් පමණක් තමයි දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. කළු ඡායපයකින් වෙහිලා තියෙනවා දකින්නට අපහසුයි. මෙහි ග්‍රහණ මධ්‍ය අවස්ථාවේදී රත් පැයක් ගන්නවා කියලා සඳහන් වෙනවා. ඒ නිසා මේකට දාලා තියෙනවා බ්ලඩ් මූන් කියන නම. ඒ වගේම බීව බ්ලඩ් මූන් කියලා නමත් දාලා තියෙනවා. මොකද නොවැම්බර් මාසේ මුල හරි සිදුවන ග්‍රහණ වලට දාන නමත් තමයි බීව කියලා. ඉතින් ඒකට හේතුව බීවරයෝ කැම සොයන කාලේ සීතලීත්වයට සූදානම්ව. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. දැන් මෙතෙන් සිට ඔබට සියත කතුවැකිය සමගින් එක් විය හැකියි.